වසංගතය පාලනය කරන්න අත්‍යවශ්‍යම කාරණාවක් විදියට ලෝකේ ඕනෑම කෙනෙක් පිළිගන්නවා ඒකට තියෙන අවසාන විසඳුම එන්නත කියලා. නමුත් ඒක පළවෙනි විසඳුම නෙවෙයි. මේ එන්නත සම්බන්ධයෙන් ලංකාවේ ඉතාම අපිළිවෙල තත්ත්වයක් පැන නැගිලා තියෙනවා. විශේෂයෙන්ම අපි මේ පිළිබඳව පහුගිය දවසක සෞඛ්‍ය අමාත්‍යවරිය සමග කරපු සාකච්ඡාවේදී අපිට දැනුණු කාරණාවන්ට අනුව කියන්න තියෙන කාරණාව මේ එන්නත අයාලේ යන තත්ත්වයකට පත් වෙලා තියෙනවා. විශේෂයෙන්ම සෞඛ්‍ය අමාත්‍යාංශය ඒගොල්ලන්ගේ ප්‍රතිපත්තිවල නැති ඒගොල්ලෝ නියෝග නොකරපු එන්නත් විධීමේ ක්‍රියාවලියක් ක්ෂේත්‍රය තුල තියෙනවා. විශේෂයෙන්ම මේ කාරණාව අපිට හෙළිදරව් වෙන්නේ වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වලට පමණක්. එන්නත් ලබා දීම කියන කාරණාව යටතේ සෞඛ්‍ය සේවකයන්ගේ ඇතිවෙච්ච කලබලය පිළිබඳව සාකච්ඡා කරනකොට ඉතින් ඒකෙදී අපි වික්ෂිප්ත වෙන ආකාරයේ තොරතුරු තමයි අපිට දැනගන්නට හම්බුනේ. ඒ කියන්නේ මේ එන්නත් ප්‍රයොරිටි එක, එහෙම නැත්නම් එන්නත් ප්‍රමුඛතාවය ලෝකේ හැදෙන්නේ තමන්ගේ බලපුළුවන්කාරකමට, එහෙම නැත්නම් තමන්ගේ නිලයට, එහෙම නැත්නම් ඇඳුරුම්කමට, සල්ලි තියනකමට නෙවෙයි. එන්නතක් මගින් රටක්, එහෙම නැත්නම් ජනතාවක් සුවපත් කිරීමේදී ඉතාම අත්‍යවශ්‍ය වෙන කාරණාව තමයි අත්‍යවශ්‍යයෙන්ම සංචරණය කරන්න ඕනේ, අත්‍යවශ්‍යයෙන්ම මිනිසුත් එක්ක වැඩ කරන්න ඕනේ, අත්‍යවශ්‍යයෙන්ම මිනිස්සු හා ගැටෙන පාර්ශවයන් සඳහා හැකි ඉක්මනින් එන්නත ලබා දීලා ඔවුන්ගේ ප්‍රතිශක්තිය වර්ධනය කරන එක. ඒ අනුව පළවෙනි කණ්ඩායම විදිහට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ලංකාවෙත් එන්නත ලැබුණා. නමුත් දෙවන කාර්ය මණ්ඩලය කියන්නේ අපේ පවුල්වල උදවිය නෙවෙයි. මේ එන්නත ලබා ගැනීමේදී අපේ පවුල්වල උදවියට ප්‍රමුඛතාවය ලැබීම කියන කාරණාව අපි අපේ හැන්දෙන් බෙදා ගැනීමක් කියන එක තමයි අපි තවදුරටත් සලකන්නේ. නමුත් ඒක සිද්ධ වෙලා තියෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ තියෙන දුර්වල පරිපාලනය නිසා. අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශය කියනවා වෛද්‍ය නිලධාරීන්ගේ පවුල්වල උදවියට ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව දෙන්න අන්තිම ඇස්ට්‍රාසෙනිකා මාත්‍රා ටික වෙන් කරා කියලා. අපිට තියෙන ගැටලුව ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව ඒ විදිහට දෙන්න තීරණය කරනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයට තේරෙන්නේ නැද්ද මේ පළවෙනි මාත්‍රා ටික ඒගොල්ලෝ ගහගෙන තියෙන්නේ හොරෙන් කියන එක? මොකද ලංකාවේ කොහෙවත් ප්‍රමුඛතාවයක් තිබ්බේ නැහැ කිසිම සෞඛ්‍ය සේවකයෙක්ගේ පවුල්වල උදවියට පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා දෙනවා කියලා. පළවෙනි මාත්‍රාව ඇස්ට්‍රාසෙනිකා දුන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලවලට, ඉදිරිපළ හමුදාවේ සහ ත්‍රිවිධ හමුදාවේ කාර්ය මණ්ඩලවලට, ඊට අමතර වශයෙන් පාර්ලිමේන්තුවේ 225 පෝලිම පැනලා ගහගත්තා. එතකොට මේ පළවෙනි මාත්‍රාව දීලා තියෙන්න පුළුවන් ඒගොල්ලන්ට විතරයි. ඊට අමතර වශයෙන් සෞඛ්‍ය සේවාව තීරණය කරා රටේ රෝගය වැඩිපුරම පැතිරෙන හොට්ස්පොට්ස් වල, එහෙම නැත්නම් සංවේදී කලාපවල මහජනතාවට මේ එන්නත දෙන්න. එතකොට අපේ රටේ මහජනතාවට එන්නත දෙනවා කියන එකත් දැන් බොරැල්ල කලාපය සංවේදී කලාපයක් කියලා නම් කරාම බොරැල්ල කලාපයට බස්නාහිර පළාතේ ඉන්න අය හරි නුවර හරි ගාල්ලේ හරි ඉන්න එක්කෙනා ආවහම එන්නත ගහන්න පුළුවන් කමක් නැහැ. පැහැදිලිවම අපි දන්නවා අපේ රටේ කලාප වෙන් වෙන විදිය, අපේ රටේ MOH කාර්යාල වෙන් වෙන විදිය, MOH කාර්යාලයට අයිති පවුල මොකද්ද, PHI මහත්තයාට අයිති පවුල මොකද්ද, මේවා සියල්ල ඉතාම විධිමත්ව ගණනය කරලා තියෙනවා. එතකොට දැන් අපි කියනවනම් මෙන්න මේ MOH කාර්යාලය තමයි අද වෙනකොට අපි හොට්ස්පොට් එකක් කියලා නම් කරන්නේ කියලා. එතකොට ඒකට අදාළ නිශ්චිත ජනගහනයක් ඉන්නවා, නිශ්චිත පවුල් සංඛ්‍යාවක් ඉන්නවා. ඒ පවුල් වලින් පිට කිසි කෙනෙකුට එන්නත විදලා තියෙන්න බෑ. හැබැයි මේක අයාලේ යවනවා මේ නීතිය පාලනය කරන්න ඕනේ කණ්ඩායම විසින්ම. එතකොට කාටවත් මේක පාලනය කරන්න බෑ. එතන හඟවනවා අපි පවුල් වල කිව්වට මෙතෙන්ට එන ඕන කෙනෙකුට ගහනවා කියලා. එතකොට එතන ඉන්න වෛද්‍යවරයාගේ MOH ගේ ඊට පස්සේ ඉන්න අනිත් සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේගේ ටික ටික ගහනවා. ඊට පස්සේ දේශපාලඥයත් ගෙනල්ලා එතෙන්ට ටිකක් දෙනවා. තව පන්සලේ හාමුදුරුවොත් ගෙනල්ලා ටිකක් දෙනවා. එතකොට මේ එන්නත පිළිබඳ විද්‍යාත්මක භාවිතාව සම්පූර්ණයෙන්ම අවුල් වෙනවා. මේක අවුල් වෙනවා කියන එක අපි දිගින් දිගටම මතු කරා සෞඛ්‍ය අමාත්‍යාංශයට. අපි දිගින් දිගටම කිව්වා මේ වසංගත රෝග අංශය එන්නතක් අරගෙන මේ රටේ PCR පරීක්ෂණ කරන ප්‍රමාණය අයින් කරලා මාර්තු මාසේ අප්‍රේල් මාසේ එක දිගට PCR කරන එක නවත්තලා එන්නත් ගහන්න පටන් ගත්තේ ඉස්පිරිතාල ටික වහලා තියෙද්දි. අපි පැහැදිලිවම කිව්වා මේ එන්නත් ක්‍රියාවලිය ඉතාම හොඳින් රෝහල් පරිශ්‍රය තුල කරන්න පුළුවන්. ඒකට අතුරු ආබාධයට කරන්න විධික්‍රම තියෙනවා, වග කියන අධ්‍යක්ෂකවරු ඉන්නවා, ආයතනගත පරිපාලනයක් තියෙනවා. අද වෙනකොටත් රෝහල් වල එන්නත් විධීමේ ක්‍රියාවලිය තමයි සාර්ථකම වෙලා තියෙන්නේ. එතකොට අපේ රටේ තියෙනවා මූලික රෝහල් 71ක්, ඒ වගේම දිසා රෝහල් තියෙනවා 493ක්, වෙනත් සෞඛ්‍ය අංශ විශේෂයෙන්ම ප්‍රයිමරි හෙල්ත් කෙයා යුනිට් වගේ ඒවා තියෙනවා 1000කට වැඩි ප්‍රමාණයක්.
ප්‍රධාන රෝහල් තියෙනවා 60කට වඩා වැඩි ප්‍රමාණය. ඒතර මේ හැම එකක්ම ඉන්නත් යදවීම සඳහා පාවිච්චි කරන්න පුළුවන්. ඒවා ඒ කාර්ය මණ්ඩලයේ ඉන්නවා, වෛද්‍යවරු ඉන්නවා, හෙදේදියෝ ඉන්නවා, අනිකුත් කාර්ය මණ්ඩලයේ ඉන්නවා, ICU තියෙනවා, ඉමර්ජන්සි වලට වැඩ තියෙනවා. හැබැයි අපි මේක අයින් කරලා ගෙනිච්ච පන්සල් වලටයි, පල්ලි වලටයි, තව තව පාරේ තියෙන කැන්ටින් වලටයි ගෙනිච්චා. මේ සංස්කෘතිය ඇති කරේ සෞඛ්‍ය අමාත්‍යාංශය. ඕනකමින් ඇති කරේ. ඊට පස්සේ එන්නත් වලට දීපු ප්‍රමුඛතාවය Tamanට ලැබෙනකන් රටේ මිනිස්සු බලාගෙන ඉන්නවා. නමුත් එහෙම එකක් එන පාටක් නැහැ. මොකද දැන් තියෙන තත්ත්වය තමයි අපේ ඇඟේ හයිය හත්තිය ප්‍රමාණයට එන එන්නත් ටික ගබඩා කඩලා හරි ගත්තොත් ඒක පිළිබඳව ආයි සෞඛ්‍ය අමාත්‍යාංශය අපෙන් අහන්නේ නැහැ. අද වෙනකොට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පැනඩෝල් පෙත්තට තියෙන වගවීම, පැනඩෝල් පෙත්තට තියෙන ගණනය කිරීම, පැනඩෝල් පෙත්තට තියෙන වගකීම එන්නතට නැති වෙලා තියෙනවා. සාමාන්‍යයෙන් පැනඩෝල් පෙත්තක් ෆාමසියකින් මුදා හැරියත් ඒකේ ඉන්න ඖෂධ වේදියා ඒක පිළිබඳව ගණනයක් කරන්න ඕනේ. ඒක කාටද දුන්නේ, කොයි කෙනාටද දුන්නේ, කොයි වෙලාවේද දුන්නේ, කොයි දොස්තර මහත්තයාගේ නිර්දේශයටද දුන්නේ කියලා වර්ෂයේ අවසානයේදී සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා සපයන්න ඕනේ. නමුත් මෙච්චර වටින ලෝකේටම හොයාගන්න බැරි මේ එන්නත් ටික ගෙනල්ලා ඒක ඖෂධ වේදියා මුදා හැරියට පස්සේ ආයෙත් නැහැ. කාටද විද්දේ, කොහොමද විද්දේ, මොකටද විද්දේ, මොකද්ද නිර්දේශය, මොකද්ද ප්‍රතිපත්ති, ඒක ආයෙත් නැහැ. ඒ කියන්නේ කෙනෙකුට පුළුවන් එන්නත් ප්‍රමාණයක් හොරකම් කරලා ගිහිල්ලා තමන්ගේ ගෙදර වුණත් තියාගන්න, තමන්ට ඕනේ කෙනෙකුට විඳින්න, තමන්ට ඕනේ තැනක විඳින්න. අද වෙනකොට කැන්ටින් වල විඳිනවා, මේක වෙන පන්සල් වල විඳිනවා. එතකොට මෙන්න මේ විදිහට ඇයි මේ වටිනා එන්න තයාලේ යවන්නේ කියන එකයි අපේ ප්‍රශ්නේ. ඒ නිසා අපි විශේෂයෙන්ම මේක සෞඛ්‍ය අමාත්‍යාංශයට කරගන්න බෑ කියන එක අපිට පැහැදිලි වුණා. සෞඛ්‍ය අමාත්‍යවරිය අසරණ වෙලා ඉන්න බවක් අපිට පෙවුණා. මේ විදිහට කුලල් කාගනිමින් මේ එන්නත් ටික බලහත්කාරයෙන් විඳගන්නකොට කරගන්න දෙයක් නැති තත්වයකට පත් වෙලා ඉන්නවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා කියනවා අපි එහෙම ගහන්න කිව්වේ නෑ, වෛද්‍ය පවුල් වලට විතරක් නෙමෙයි අපි හැමෝටම ගහන්න කිව්වේ, ඒක හිලව්වට ඕනනම් ඕගොල්ලන්ගේ පවුල් වලටත් ගහලා දෙන්නම් කියලා. එතකොට අපේ රටේ සෞඛ්‍ය සේවාව තියෙන්නේ සෞඛ්‍ය කාර්ය මණ්ඩලයේ ගිහිල්ලා සෞඛ්‍ය අමාත්‍යාංශයේ රණ්ඩු වෙලා කුලල් කාගෙන හයිය පෙන්නලා මේ එන්නත් ටික බෙදා ගන්න තත්ත්වයට පත් වෙලා තියෙනවා. ඒ නිසා අපි ජනාධිපතිවරයාට කියනවා කරුණාකරලා මේකට විමර්ශනයක් කරන්න, මේකට ජාතික මට්ටමේ විමර්ශනයක් කරන්න. රට තීරණය කරනවා නම් එන්නතේ ප්‍රමුඛතාවය මේක කියලා ඒ ප්‍රමුඛතාවයෙන් පිට එකම එන්නතක්වත් එළියේ විඳින්න පුළුවන් කමක් තියෙන විදිහක් නැහැ. මොකද වසංගතය පාලනය කරන්න නම් රටේ මිනිසුන්ට එන්නත් ලබා දෙන එක ඉතාම විධිමත්ව කරන්න ඕනේ. මොකද අපිට ලැබෙන එන්නත් ප්‍රමාණය ඉතාම අල්පයි, ඉතාම අවමයි. ලෝකේ හැමෝම එන්නත් ගහගත්තට පස්සේ තමයි අපිට එන්නත් ලැබෙන්නේ. ඔය කියන මාත්‍රා ප්‍රමාණය ඔය සමහර ඇමතිවරු කියන විදිහට ලංකාවට එන්නේ නැහැ. ඒ නිසා අපි නැවත කියනවා මේක පිළිබඳ විමර්ශනයක් කරොත් අනිවාර්යයෙන්ම හොයාගන්න පුළුවන් මේ අවිධිමත්භාවය. විශේෂයෙන්ම ඇස්ට්‍රාසෙනිකා දෙවන මාත්‍රාව වෛද්‍ය පවුල්වල අයට විදීමේදී පළමුණ මාත්‍රාව කොහොමද විද්දේ කියන එක හොයාගන්න හොඳ සාක්ෂියක් තියෙනවා. පළවෙනි මාත්‍රාව හොයපු මිනිස්සයාට දනුවම් කරන්න නෙමෙයි අපි මේ කියන්නේ. හැම කෙනෙකුටම අවශ්‍යයි එන්නතක් විදගන්න. හැමෝම කැමති එන්නතක් පෝලිම පැනලා හරි විදගන්න. හැමෝගෙම අපේක්ෂාව අනිත් එක්කෙනා මලත් කමන්නේ නැහැ මම ජීවත් වෙන එක. ඒක තමයි මේ ලෝකේ හැටි. එතකොට ඒ අපේක්ෂාව නවත්තන්න බැහැ අපිට. හැබැයි පරිපාලනය විසින්, වෛද්‍ය පරිපාලනය විසින් මේක පිටපීල්ල ගෙනියන්න උත්සාහ කරනවා නම්, ඒකට නීති හදනවා නම්, හොරකම් කරපු එක්කෙනාට තව තහවුරුවක් ලබා දෙනවා නම් මේක නවත්තන්න බැහැ.